ඔබ ආයිබෝවන් කියා පිළිගන්නවා චතුර SLMT වෙති. මම අද ඔබට ඉදිරිපත් කිරීමට යන්නේ ඔබට අවශ්‍ය වෙන වීඩියෝ ක්ලිප් කීපයක්. දැන් මේ අඬුව ගන්න. අඬුවෙන් සාමාන්‍යයෙන් මේ වගේ තැනින් අපි ප්‍රයෝජන ගන්න මොහොකටද? දැන් මේ වගේ ක්ලිප් එකක් තද කිරීම සඳහා අඬුවේ මෙතන ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. දැක්ක? ඒ වගේම දැන් මේ ටියුබ් එකක් ගම් ටියුබ් එකක් මේ තද වුණොත් එහෙම ගලව ගන්න කොහොමද? ලේසිම ක්‍රමය අඬුවෙන් දැන් මෙතන මේ කර්ව් එක තියෙනවා. මේ කර්ව් එකට තියලා ගලවන්න පුළුවන්. ගම් ටියුබ් එකක් මොනවා හරි ටියුබ් එකක් ගලව ගන්න ලේසිම ක්‍රමය. දැන් මේ වගේ ක්ලිප් එකක් ගත්තොත් ක්ලිප් එක මෙහෙම තද කරොත් වැරදි. මේ තද කරොත් වැරදි ගලවිලා එනවා. කොහොම නේ මෙතනින් ඇතුලට දාලා මේ පැත්තෙන් අරගෙන ආයෙ මේ පැත්තෙන් අරගෙන එතන අනිත් පැත්ත කොන තමයි ටයිට් කරන්න. එතකොට ක්ලිප් එක ශක්තිමත්ව තියෙන ගැලවෙන්නේ නැහැ වැහැරක කවදාවත්. බලන්න සාර්ථකයි වැඩි. දැන් මේ පේපර් කටර එක මේක මෙතනින් පාවිච්චි කරන්න මොකටද? සාමාන්‍ය වැහැරකම් මේ වගේ සුද්ධ කරගන්න තමයි. බලන්න ඊසි. වැහැරක පොඩ්ඩ ඉන්සුලේෂන් එක සුද්ධ කරලා ඊට පස්සේ මේ පැත්තේ තියලා ඇද්දාම ඉන්සුලේෂන් එක සුද්ධ වෙනවා. දැන් මේ වගේ චක් එක නැති ග්‍රැන්ඩර් එකක ගලව ගන්න කොහොමද? මේ වගේ මම මේ ඩ්‍රිල් පිට දෙයක් ගත්තා. ඩ්‍රිල් පිට දෙක නැතුව වෙන මොකක් හරි යකට මේව දෙයක් තිබ්බත් කූරු දෙකක් තිබ්බත් ගලව ගන්න පුළුවන්. මේ දාලිවල යතුරකින් මොකකින් හරි අනිත් පැත්තට වම්මට කරගෙවන චක්කේ ගලව ගත්තා කීයක නැතුව. දැන් මේ වගේ අවස්ථාවක් ආවත් එහෙම මම මේ ටයිල් එක කපා ගන්නවා. මේ වගේ පරණ සීඩියක් අරගෙන සීඩ එක මැදට තියලි තියලා පැටින් මන්නේ හැකි මාර්ග පෙන්න හැකින් මෙහෙම ඇඳාම අපිට ඒ ප්‍රමාණයට කපා ගන්න පුළුවන්. ඔන්න බලන්න දැන් මෙතන මේක ලේසිම ක්‍රමය. අර බලන්න දැක්ක ට්‍රයිල් එක ගන්නට හේතු වෙනවා. දැන් මේ වගේ මුල්ලත්ති වුණොත් එහෙනම් දැන් මෙතෙන්ට මේ ලීය කපල සෙට් කරන්න වෙනවා. දැන් මේ මෝල්ඩිනයක් තියෙන්නේ. මේ වගේ කව කට්ටක් අරගත්තා. පැන්සල දාගත්තා. මේ විදියට කව කට්ටේ තුඩ අර මෝල්ඩින් එකේ යන ගමන් ලීය හේතු කළා. ඒකේ ගන්නට කැපෙන විදියට පැන්සලෙන් මාක් වෙනවා. ඔන්න බලන්න කැපුවට පස්සේ කපල ඉවර ඔබට ඒක නැවත මේ ගානටම සෙට් කරගන්න පුළුවන් පුළුවන්. මේ බලන්න ලස්සනට ඒ මෝල්ඩින් එක විදියටම ඇඳෙනවා. මම දැක්ක කපුවට පස්සේ ගානට හේතු වෙනවා. කිසි වෙනසක් නැහැ. ලේසිම ක්‍රමය. දැන් මේ සිලිකන් ගන්න එකේ මේ මුහත් මුවහත සවුත් වුණොත් එහෙම කපා ගන්න කොහොමද? ලේසිම ක්‍රමය. සිලිකන් ගන්න එකේම තියෙන මෙතන සිදුර තියෙන. ටියුබ් එක ගැලවුවට පස්සේ මේ සිදුරට තියලි වල තද කරාම කපල යනවා. දැක්ක? ඔය ලේසිම ක්‍රමය. මේ තුඩ කැඩිලා කැඩුණාට පස්සේ ඒක කඩා ගන්න පිටිපස්සේ කෑල්ල ගැලෙව්වා තෙන්ට තිබ්බ ගැලෙව්වා. ලේසිම ක්‍රමය. දැන් මේ වගේ සිදුරක් තියෙනවා සිවිලිමක මේ වගේ යන දෙකක් දාලි වල ලී කෑල්ලක් අල්ලගත් ඉස්සර වෙලා ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතෙන්ට ම සෙලෝ ටේප් එකක් අරගෙන ඉවල උඩින් තියලා ඇඳා. තම ඊට පස්සේ ඒ සෙලෝ ටේප් එක ගලවන් ගිහිල්ලා ඉවර වෙලා හොඳ සිවිලින් සීට් කෑල්ල උඩ තියලා ඇඳලා ඉවරලා ඒ ගානට කපා ගත්තා. කපාගෙන ඉවරලා දැන් අර නැත්තම් සිවිලින් සීට් එකම මාර්ක් කරන්න වෙනනේ. ඒ වගේ ඇන දෙක දෙබ්බ ඊට පස්සේ උඩින් පොටි ටික දැම්මා වැඩේ ලේසි. අන්න වාදස් මත වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු අදට ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට සුබම සුබ දවසක්. ආයුබෝවන් චතුර SLMT.